එහෙව් වෙලාවක අපි මේ ජීවිතේ නාස්ති කෙරුවොත් තත්ත විවේකෝ ඒ වෙලාව විවේක ගත්තොත් ඒක විපත්‍යයක්. නිසා විපස්සනාව තේරෙන කෙනාට ඉසගිනි ගත්ත කුසේ මේ සූත්‍රයම සඳහන් කරලා තියෙනවා. හිස හෝ ඔළුව බැඳ තියෙන ජටාවගිනි ගත්ත කෙනා සියලු වැඩ බහා තබලා ඒ ජටාව ගලවලා දාන්නේ කොහොමද? ඉසගිනි නිවා ගන්නේ කොහොමද? අහිතත් වඩා මේ විපස්සනාව දන්න කෙනා සමතේ වඩා ගන්නද නැත්නම් හිත සමතේකටපත් කරගන්න එහෙම නැත්නම් චේතෝ භාවනාවක චිත්ත භාවනාවක් කරන්න පෙළඹෙන්න ඕන. පෙළඹිලා මේ දෙක සමබර කරන්න ඕන. ඒ කියන්නේ සමත විපස්සනා දෙක සමබර කරන්න ඕන. ඉතින් ඒක විපස්සනාව සහිතව භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා යම් ආකාරයකට පරියන්ක භාවනා කරන වෙලාවේදී ආනාපානේ වගේ අරමුණකට ගත්තයි කියලා කියන්නේ විශාල එකලසක්. බුදු කෙනෙක් දෙන උපදේශයක් මේ වෙලාවේ කළ යුත්තේ හරියටම දන්නවා ආනාපානේ හිත දානවා. හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන්. මොකද හිත දාන්න උනා කියනකම් පවා විශාල හරියටම නිකන් නිධානයක ගල්ලෙනක නිධානය ගන්ඩ යතුරු හම්බුණා වගේ. දාලා කරකෝන එක විතරයි තියෙන්නේ. දොර ඇරනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුට එහෙම සමතය අපි සමතය කියන්නේ පැතර දාමු සතිය ආනාපානේ බුදුන්පත් උනා. ආදත් තුන් හතර දිනක් වාර්තා කරලා තිබුණා මට ඉඳගෙන සුළු වේලාවකින් මට ආනාපානීය දාන්න පුළුවන් නැත්නම් හුස්ම රැලි මෙච්චර ගාණක් යනකම් මට හිත පවත්වන්න පුළුවන්. මට එතකොට හොඳ සාන්තියක් ලැබෙනවා. හොඳ සුඛයක් දැනෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ මෙයා දැන් ඔන්න අධිපඤ්ඤා ධම්ම විපස්සනා ඇතුව හෝ නැතුව මේ කාම ලෝකෙන් ගිලිහිලා ඊගාව රූප ධානයකට නැත්තම් රූප ලෝකෙට යන්න එයාට ඉඟි බිඟි එන වෙලාව අතවනන වෙලාව ඒක සිද්ධ වෙන්නේ අවස්ථා කීපයකින් මේ අහම්බෙන් හීනෙන් අවදි වුණා වගේ දෙයක් නෙවෙයි ඉස්සල්ලාම තමන්ගේ නිවන ධර්ම යටපත් වෙලා උපචාර සමාධිය කියන්නේ අපි තුම මේ නිසන් වන්ට පළවෙනි වතාවට එන කෙනෙක් සීතිය මේ බලනවා අපි ඉස්සල්ලාම කිරිඳියල්ට යන්න ඕනේ කින්දර ගිහිලා වේදකම් බස් එකේ එන්න ඕනේ. ඇවිල්ලා කින්දර වේදකම් හන්දියෙන් බැහැලා මෙච්චර දුර පයින් යන්න ඕනේ නැත්නම් ත්‍රී වීලරක් අය යන්න ඕනේ නැත්නම් වාහනයක යන්න ඕනේ කියලා. දැන් මෙතෙන් එනකොට එහා පැත්තේ තියෙනවා ධර්මායතන කියලා පාරක් මේ පැත්තේ තියෙනවා නිස්සන් වණේ කියලා පාරක්. ඉතින් ඔතෙන්ට ආවත් සමහරව ඇවිල්ලා ධර්මායතනෙ ගිහිල්ලා ඉතනන නිස්සන් වණේ කියලා. නෑ මෙයාට එහෙම උනේ නෑ. අපිට මෙයා ඒක ධර්මායතනේ බව පොතේම දැකලා තියෙනවා. එයා කියනවා මේ පාරේ එනකොට වම් අත පැත්තේ නිසන් වනේ දකුණු පැත්තේ ධර්මායතනේ කියලා. ඉතින් මෙයා ධර්ම නිසන් වන්ට ආවයි කියලා කියමු. ඇවිල්ලා මේ ගේට් එකෙමුත් ඇතුල් වුණා. ඉතින් අර දැන් ලොකු සතුටක් එනවනේ. දැන් නිසන් වනේ කියනක මේ ලෝකෙම්ම දන්නේ නැති තිබුණ තැනට මං ආවයි කියලා. එතකොට අපි කියනවා එයා නිසන් වනේ මිදුලට ආවයි කියලා. තාම ඔෆිස් එකට ඇවිල්ලා මං අහවලා මම මේ වැඩමුළුවට ආවේ නැත්නම් ධම්මජීව හමුදුරට හම්බෙන්න ආවේ අද පුළුවන් ද කියන කතා කරලා නැහැ. ඒ මිදුලට එන එකට ධ්‍යානයකට ඒ වගේ කොහොම වැඩි පවු ගෙවම් කරගෙන ඇවිල්ලා ධ්‍යානේ කියන ගොඩනැගිල්ල තියෙන මිදුලට ඇවිල්ලා. ඒකට කියන උපචාරය කියලා. උපචාර සමාධිය කියලා. එතන ඉඳලා යාට පේනවා දැන් මෙතෙන්දයි යන්න ඕන. මෙතන ගේට්ටු දෙකක් තියෙනවා. මෙතන ඔෆිස් එකට යන ගේට්ටුව, මෙතන ඇතුළේම තහනම් කියන ගේට්ටුව. යා ඔෆිස් එකට ගිහිල්ලා මං ආවේ ධම්මජීව හමුතුම් වෙන්න. නැත්තම් මං ආවේ මේ වැඩමුළුවට කොටසෙ ආවෝ. තාම මේ කට්ටිය ඇවිල්ලා නැහැ. නැත්තම් අපි රෙජිස්ට්‍රේෂන් පටන් ගත්තා. එන්න කියනකොට යා දැන් ගෙට ඇතුළු වුණා වෙනවනේ. මිතුලේ ඉඳගෙන කතා කරන එකයි ඒකත් ලොකු දෙයක්. ඇතුල් වෙනකොට කියනවා අර්පණා සමාධියක් කියලා. ඊට පස්සේ යා රෙජිස්ටර් කරනවා. යාට දෙන උපදේශ ඉති වැඩමුළුව යනවා. ආන්නේ වගේ උපචාර සමාධියට යනකොට යාගේ නීවරණ අඩු වෙනකොට ලොකු ප්‍රයත්නයක ප්‍රතිඵල ලැබෙනකොට එයා ඒකට අනුග්‍රහ කළ යුතු දේ තවත් තියෙනවා. මොකද එතෙන්ද ඇවිල්ලා ඕගොල්ලෝ යහ පැත්තේ ගේට්ටුවෙන් ඇවිල්ලා ඇතුළට ගියා නම් කන්තෝරේ කට්ටිය බයිනවා. ඒ ගේට්ටුවෙන් ඕගොල්ලන්ට යන්න බෑ. ඕගොල්ලෝ ඉන්න ඕනේ ඔෆිස් එකට. ඇයි එන්නේ නැතුව පිටින් ගියේ කියලා බයිනවා. ඒ වගේ අපේ හිතේ නීවරණ දුර්වල වේගන යනකොට ඒක බුදුජාන් වහන්සේගේ උගන්වීම අපේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙලා තියෙනවා.
තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා. මේ භාවනාවේ මේ විදිහට යනකොට ශ්‍රද්ධාව අධික විදිහට වැඩෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම සමතේ පැත්තට වැඩගෙන අම්මෝ මගේ ජීවිතේ අම්මා අප්පා වද්දීප නැති විදිහට මට හොඳ තැනක් හම්බුණා කියලා ශ්‍රද්ධාව වෙනවා. හැම ශ්‍රද්ධාව වැඩි වෙනකොටම ප්‍රඥාව දුර්වල වෙනවා. නායක නැවතත් කියනවා ශ්‍රද්ධාව වැඩෙන්න ප්‍රඥාව දුර්වල කරනවා. ඒතර අධිපඤ්ඤා ධම්ම විපස්සනා තියෙන කෙනාට මෙතෙන්ද ඇවිල්ලා යනකොට ලොකු ප්‍රඥාවක් පහළ වෙනවා. ලෝකේ කොච්චර භාවනා මධ්‍යස්ථානද මං හෙව්වේ මේක මට හම්බුණා කියලා ප්‍රඥාව වැඩෙන්න සද්ධාව කාබාසිනියා වෙනවා. මේ හරිගිය කෙනෙකුට විතරක් වෙන අකරතැබ්බයක් මේ කියන්නේ. ලෝකේ ඉඳල ඉන්න කෙනෙකෝ මේ නිසන් වනට ඇවිල්ලා කසිප්පු පෙරන මිනිස්සෙකුට සද්ධා ප්‍රඥා කියන්නේ නැහැ. නිස්සරණයට ඇවිල්ලා භාවනා කරන කෙනෙකුට එනවා එක්ක සද්ධාව උනාට ඒකට වැඩිය වැඩිලා ප්‍රඥාව කාබාසිනිය වෙනවා නැත්නම් ප්‍රඥාව උනාට වැඩිලා සද්ධාව කාබාසිනවා. ඒ ධර්ම දෙක සමබර කරන්න දැනගන්න ඕන. හරියට සමත විපස්සනා දෙක සමබර කරනා වගේ. තත්ත ජාතානන් ධම්මාණං අනතිවත්තනට්ඨේන. එක එක ධර්ම භාවනාවේ මාර්ගයේ ධර්ම එකිනෙකා පරයායන් දෙන්න එපා. ඒ වගේම තදුපක විරිය වාහනට්ඨේන. එතෙන්ද එනකම් මෙයා හරියට මහන්සි වෙන්න ඕනේ කිරිදෙලා තාවා ඊට පස්සේ කිරිදෙලා ඉඳලා වේදකම් බස් එක හොයා ගන්න ඕනේ නැත්නම් ඒ පාරේ දා ගන්න ඊට පස්සේ හදිනම් පල්ලේක මහන්දියෙන් හැරෙන්න ඕනේ ඊට සැයිල මීතිකල හන්දිය බහින්න ඕනේ ඉතින් ඒකදී පුදුම ශක්ති දහනයක් සිද්ධ වෙනවා මීතිකලටත් තාවා ධර්මායතෙන් යන තුරු මෙතෙන්ටත් තාවා ආවට පස්සේ පොඩි කියලා හිතෙනවා ඊට පස්සේ කඩාගෙන බිඳගෙන යන්න නරකයි තමන් වැදගත් 아무ත් එක්ක විතර ඔෆිස් එකට ගිහිල්ලා කතා කරන්න ඕනේ. එතකොට අර භාවනාවට යොදන්න ඕනේ ශක්තිය අඩු කරන්න ඕනේ.